ඉතින් හැමෝම හුඟක් හොඳින් ඇති කියලා හිතෙනවා. මගේ රස චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරගෙනම එහෙනම් මේ පැත්තට එන්න. අද මම හදන්නේ පොඩි කෙටි කෑමක්. අපි කියන්නේ ෂෝට් ඉට්ස් කියලා අන්න එක. හැබැයි මේ හදන කෙටි කෑම නම් ගුණාත්මක බවින් වැඩි. මොකද දන්නවද? මේක මම හදන්නේ කොහි ලල වලින්. මේක පොඩි බබාලට ලොකු බබාලට ඕන කෙනෙක්ට කන්න පුළුවන්. මේක අනිත් එක නිකන් නෙවෙයි බත් එක්ක උනත් කන්නත් පුළුවන්. ඉතින් එන්න රසගුණ පිරි කොහිල බයිට් එක ගන්න. මම මෙන්න මේ විදිහට කඩින් ගෙනපු කොහිල අලියක් හොඳට හොදලා සුද්ධ කරගෙන හීනි පෙති කපා ගත්තා. බොහොම පරිස්සමින් හිමිට කපා ගන්න. ඊළඟට මම මේ ලෑස්ති කරගත්ත බැටර් එකක්. බැටර් එකට දාගත්තේ පාන් පිටි, බිත්තර සුදු මදයක් දාගත්තේ. ඊට පස්සේ වතුර ටිකක් එකතු කළා. මම මේකට අමතරව ගම්බිරිස් ටිකක් ලුණු ටිකක් එකතු කරා. ඉතින් කටසරට ඕනේ නම් ටිකක් ගම්බිරිස් වැඩියෙන් එකතු කරගන්න. ඔයාලට ඕනේ නම් කෑලි මිරිස් හරි නැත්නම් මිරිස් කුඩු ටිකකුත් ඕනනම් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේක මම හදුවේ ටිකක් ඝන බැටර් එකක්. තික් ගතිය වැඩි. ඉතින් අපේනවා නේද ඔයාලට හැඳි ගන්නවා ටිකක් ඝනට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට බැටර් එක හදාගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තෙල් ටිකක් රත් වෙන්න තියලා බැටර් එකේ මෙන්න මේ විදිහට කොහිල පෙති ටික තවර ගන්න. තවරගෙන පරිස්සමින් මෙන්න මේ විදිහට තෙලට දාන්න. ඉතින් ඔයාලා දන්නවනේ තෙල් මේ වගේ වෙලාවට හොඳට රත් වෙලා තියෙන්න ඕන. ඉතින් පස්සේ මේ විදිහට දාලා අපි කැවුම් හදනකොට කරන්නේ අන්න ඒ විදිහට හැන්දෙන් තෙල් මෙන්න මේ විදිහට ඒකට තෙල් ගහන්න. එතකොට ඒක පිම්බිලා එනවා ඔයාලට පෙනේවි. ඉතින් මේක සමහරට පපඩ මොක් වගේ බෝල වෙලා පිම්බිලා එනවා. එහෙම නැතුව සමහරට ෆ්ලැට් වෙලත් එනවා. ඉතින් ඒක තෙල් ගැහුවොත් තමයි ඒක හරියට වෙන්නේ. ඉතින් සමහරලාට මේක මෙන්න මේ විදිහට බෝල විදිහට හැදුවම හරිම ලස්සනයි. ඉන්ඩිෂ් එකට තිබ්බම බබාලා එහෙම හරිම ආසයි. ඉතින් එකපාරකට එකක් නෙමෙයි දෙක තුනක් දාන්න පුළුවන්. හැබැයි ඇලෙන්නේ නැති වෙන්න ඈඩ් කරලා තියලා මෙන්න මේ විදිහට බැද ගන්න. කොහිලල කියන්නේ ටිකක් සීතල ගතියෙන් වැඩි කෑම. හැබැයි අපේ අජීර්ණ පද්ධතියට හුඟක් හොඳ ආහාරයක්. ඉතින් මේක අපි හැමදාම හදන විදිහට නෙමෙයි මෙන්න මේ විදිහටත් හදලා පොඩ්ඩක් මේක කන්න ආස වෙන විදිහට හදාගත්තොත් අපිට අපේ සෞඛ්‍ය තත්ත්වයට හුඟක් හොඳ වේවි. බඩ වේල ආශ්‍රිත ප්‍රශ්න, එහෙම නැත්නම් ආශස් රෝගීන්ට හුඟා ගුණදෙන කෑමක් තමයි මේ කොහිලල කියන්නේ. ඉතින් ඒ වගේ ලෙඩක් තියෙන අයට හරි එහෙම නැතුව හරි සාමාන්‍ය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක්ට හරි මේක මේ විදිහට හදලා කන්න පුළුවන් නම් එකට හුඟක් හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට රන්වන් වපාට වෙනකම් බැදගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට ලිපෙන් බාගන්න. ඉතින් මේ විදිහට හදලා කෙනෙක්ට දීලා බලන්න. ඒ කෙනාට අමාරු වෙයි මේක මොනවද ඇතුලේ තියෙන්නේ කියලා හොයාගන්නවත්. ඒ තරම් හරිම වෙනස් ආහාරයක්. ඉතින් ඔයාලත් මේ විදිහට කාලා බලලා හදලා කොහොමද මේකේ රසගුණ මටත් කියලා එවන්න. එහෙනම් ඉතින් තවත් රස වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.